අද වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනට පසු දිනයි. ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදරිව තැන්පත්ව සූදානම් වෙමු. අද දවසේ ලක්හඬ බුද්ධ රශ්මි පොහෝදා විශේෂ ධර්මානුශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ තමුත්තේගම ඔරුකලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුලපන ධම්මවිචය ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ බුද්ධ රශ්මි පොහෝදා විශේෂ ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බෝ චින්නං වත්තමානා සංසාරෝති පෞච්ඡතිති. හැම දිනෙකටම උතුම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්නත්නි, අද දවසේ මේ පිඟතුන් සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙද්දී ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ධර්මයේ හැසිරෙන පිඟුතුන් විසින් දැනගත යුතු ප්‍රධාන කරුණු කිහිපයක් මේ දේශනාව ඔස්සේ ශ්‍රවණය කරන්නට. පිඟන්දි, ඔබ දන්නවා මේ වෙනකොට එක්තරා ආකාරයකට මේ ලංකාව කියන රට පත් වෙලා තියෙන තත්වය. මිනිස්සුන්ගේ හිත ධර්මයේ හිලෑ බවින් ඈත් වෙලා මිනිස්සු තමන්ගේ හිතට වහල් වෙලා එක එක පැත්තට තම තමන්ට, කියන්නේ හැමදේම අපි හොඳට තේරුම් ගන්න ඕන එකක් තමයි පිඟුතුනි, අපි කවදාවත් හදවතට එකඟව වැඩ කරන්න හොඳ නෑ. මොකද අපේ හදවත කියන කෙනා හැමතිස්සෙම හරි තීරණේ ගන්න. ද උදාහරණයක් මම ඔයගලන්ට කියන්න. අපේ අම්මා මැරෙන්න වැටිලා ඇඳේ ඉන්නවා කියලා හිතන්න, අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. අපේ අම්මා හැමිත් ඉන්නවා කියලා හිතන්න. එතකොට දැන් අපේ අම්මා අවුරුදු ගානක් දුක් විඳින එක බලන්න බැරුව මම කල්පනා කරනවා මෙන්න මෙහෙම. අනේ අම්මා මෙච්චර දුක් විඳවිදි ඉන්නවට වඩා හොඳයි මට අම්මට කරන්න පුළුවන් එකම හොඳම දේ තමයි අම්මව මේ ආත්මෙන් නිදහස් කරන. එතකොට අම්මා මැරිලා ගිහිල්ලා ඊළඟ ආත්මෙ හොඳ තැනක උපදීනේ. ඉතින් මම අම්මගේ කනට කරලා දිව්‍ය ලෝක ගැනත් මතක් කරලා බන චුට්ටකුත් කියලා මට පුළුවන් ද අම්මව මරලා දාන්න. දැන් සාමාන්‍ය ලෝක සම්මතිය ගත්තට පස්සේ මිනිස්සු කියනවා ඔකට මේ අම්මෝ දුක් විඳවිදි හිටියට වඩා හොඳයි මරපු එක. දැන් ඇයි හදවතට එකඟයි කියලා අපිට එහෙම කරන්න බෑනේ. ඒ නිසා මේ හදවතට එකඟ වීම හරිනේ. අන්නේකයි මම කියන්නේ, හදවතට එකඟව ජීවත් වෙන මිනිස්සු ඒගොල්ලෝ වැරදි. මගේ හදවතට එකඟව මං ජීවත් වුණා නම් මගේ හදවත මට පෙන්නපු පාරවල් ඔස්සේ මම අද කොයි කොයි ගිහිල්ලාද කියලා කියන්න දන්නේ නැහැ. හැබැයි මම කවදාවත් ජීවිතේ හදවතට එකඟව ජීවත් වෙන්න තීරුම් ගත්තේ නැහැ. මම එතකොට කොහොමද අපි මොකට එකඟව ජීවත් වෙන්නේ? ඒක හරි වැදගත්. එකඟව ජීවත් විය යුත්තේ සත්‍යයට සහ ධර්මයට. එහෙමද මම කියන්නේ? අපි එකඟ විය යුත්තේ හදවතට නෙමෙයි. අපි එකඟ විය යුත්තේ සත්‍යයට සහ ධර්මයට. ඒ පිළිබඳ අද දවසේ මේ දේශනාවෙන් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සංසාර අරගලය නැත්නම් සංසාර අර්බුදයට කොහොමද හදවතට එකඟ නොවි සත්‍යයට සහ ධර්මයට එකඟ වෙලා පිළියම පිළිසරණ හරි ප්‍රතිකාරයක් හොයාගන්නේ කොහොමද කියන එක. පින්වත්නි, මම ඇත්තට මේ දේශනාව කරන්න කල්පනා කරේ මේ ධර්ම කාරණාවක් ගාථාවට අරගෙන ඒක පදනම් කරගෙනම නෙමෙයි. මේ දේශනාව මම අදහස් කළේ කරන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරමහරය කියන එකේ තියෙන අර ගැඹුරු හරිය මිනිස්සු අතාරින්න අන්න ඒක. වෙන ඔබ විශ්වාස කරන්නේ මේ මිනිස්සු ගැඹුරු ධර්මයේ පස්සේ ගියාට මිනිස්සුන්ට නැත්තේ සරලව බෝධය. හොඳ ෆවුන්ඩේෂන් එකක් නැතිව කවදාවත් ගයක් හදන්න බෑ. ඒ නිසා මේ ගැඹුරු ධර්ම කාරණා ඔස්සේ පියාඹන්න කලින් ජීවිතය කියන්නේ කුමක්ද? කොතනින් අවසන් වෙන එකක්ද? කවරාකාරයේ සසරක් යා යුතුව තිබේද කියලා මේ පොඩි කරුණු ටික ඔළුවට දාගන්න. දැන් මගේ පින්වතුන්ලට මේ ඇත්තටම මේ වෙලාවේ ලංකාව යම් කිසි තැනක අපි තුමුක අර්බුදයක අරගලයක තියෙනවා. දැන් මගේ බනහපු ගොඩාක් ශ්‍රාවකයෝ මට පුද්ගලිකව මෙසේජ් කරනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනා අහලා තමයි
අපි මෙහෙම ඉන්නේ අපටත් මේ ප්‍රශ්නේ තියෙනවා හැබැයි අපි ඇවිස්සීලා වැඩක් නැහැ අපි රණ්ඩු වෙලා වැඩක් නැහැ අපි ගිනි තියලා වැඩක් නැහැ දැන් බලන්න මිනිස්සුන්ට මේ පුංචි අරගලයක් අස්සේ ස්වාමීන් වහන්සේලවත් පේන්න බැරි වෙලානේ හරි දැන් එතකොට ඕගොල්ලෝ තව ටික දවසකින් මැරිලා යයි පින්න සසරට වැටුණාම කර්ම විපාකව හාමුදුරුවෝ කෙනෙක්ව දියා රවලවත් බලන්නේ මිනිස්සෙක්ට සුදුසුයිද ඕගලන්ට තේරෙනවද ස්වාමීන් වහන්සේලගේ ඇතුලේ තියෙන ගුණ කඳ ඕගොල්ලෝ දන්නවද ඔය මිනිස්සු මේව නොදන්නකම නිසාම ස්වාමීන් වහන්සේලාට වචන ප්‍රකාශ කරන්න පටන් අර ස්වාමීන් වහන්සේලාත් එක්ක ආධ්‍යාත්මික කියන්නේ සිටි රෝලින් හැප්පෙනවා හදීසි හිතන උන්වහන්සේලා ආර්යයන් වහන්සේ අඩුම ඥානලාභියෙක් කොච්චර ඕගලන්ට අකුසලයක් සිද්ධ වෙනවද කියලා දැන් මේ පාරට ඕගොල්ලෝ කොයින් හරි උයා පියාගෙන කයි හෙට අනිද්දාට තව ටික දවසකින් මැරෙනවනේ පිඟුතු මැරුණාට පස්සේ යන්න වෙන සසරට මේ පාලකයෝ විනාශ කරගත්තයි කියලා ඒක අරයන්නේ නෑනේ ඔබ කරගත්තු කර්මේ නරයන්නේ එදාට ඔබ යමරජුරු අර ගිනල් අහනකොට මේ මොකද උනේ කියලා ඕගලන්ට එක්ස්කියුසස් දෙන්න බෑ මේ අපි අරගලයට ගිහිල්ලා හිටියා අපි මෙහෙම වෙලා හිටියා අපේ අයට ගැහුවා අපි ගිනි තිබ්බා ආ ඔබනේ කරේ වරද ඔබේ අම්මා නෙමෙයි තාත්තා නෙමෙයි නංගි නෙමෙයි අක්කා නෙමෙයි යාළුවෙක් කරා නෙමෙයි උඹනේ කරේ කරා නම් ඔබම විඳහන් ඔච්චරයි උත්තරේ ආ ඇත්තද එහෙමද ආයේ නම් එක්ස්කියුස් එකක් තියනවා නේද එහෙනම් යන්න ඒව නෑ පිටුතු සසර මොකද මේ නීතිය ප්‍රශ්න විසඳනකොට අධිකරණයේ සහාය ගත්තට කර්මයේ ප්‍රශ්න විසඳනකොට සාක්ෂි නැහැ. මොකද එදාට විසඳුම ලබා දෙන්නේ ස්වභාව ධර්ම. එනිසා මිනිස්සු මේ ඔක්කොම අමතක කරලා ඉන්නේ සංසාරේ. විගද අපි මැරෙන මිනිස්සු. මතක තියාගන්න. අපි යම්කිසි සංසිද්ධියකදී ඒ සංසිද්ධියට විරුද්ධව හිට ගැනීම කියන එකත් ඒක අවසාන කෙලවර පදනම් විය යුත්තේ බුදුදහම. කියන්නේ මිනිසුන්ගේ පුද්ගලික ආශාවන් වඩා කරගෙන දැන් රටක රාජ්‍යාන්ත්‍රණයේ බුදුදහමට බලපානවා යම් තැනක රාජ්‍යාන්ත්‍රණය කඩාගෙන වැටෙනවා නම් මම කියන්නේ මේ වර්තමාන අරබුදයත් එක්ක ඔයගොල්ලෝ හිත හදා ගන්න ඕනි තැන ඒක බුදුදහමට ඍජුව බලපාන උදාහරණයක් මම ඔයගොල්ලන්ට කියනවා දැන් මට හෙට රාත්‍රී ධර්මදේශනාවකුත් තිබ්බා නිද උදේ ධර්මදේශනාවකුත් තිබ්බා අනිද්දා රාත්‍රී ධර්මදේශනාවකුත් තියෙනවා එහෙමම දැන් ධර්මදේශනාව ගණනාවක් මේ එන සතියේ තියෙනවා හැබැයි දැන් මේ රට තුල තියෙන තත්ත්වෙත් එක වාහන වලට තෙල් ගහගන්න විදිහක් නෑ. එතකොට දැන් කරන්ට් එක කපලා මේ දේශනාව කරන්නත් කලින් පිඟුතුරි මම මේ සත්‍ය කතාව කියන්නේ මේ දේශනාව කරන්න කලින්. දේශනාවට ඉඳගත්තට පස්සේ කරන්ට් එක ගියා. ආයි දේශනාවේ කරන්න පටන් ගත්තේ කරන්ට් එක ආවට පස්සේ. ඒ නිසා දැන් මේ ධර්මය සම්ප්‍රේෂණය කිරීමේදීත් මේ රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලභාවය බලපාන. හැබැයි එහෙමයි කියලා අපි ගිනි තියලා හරියන්නේ නෑ. අපි වෛර බඳගෙන හරියන්නේ නෑ. අපි ස්වාමීන් වහන්සේලාට ගරහලා හරියන්නේ නෑ. අපි කල යුත්තේ මේ එක්කෝ ඒ සංසිද්ධිය කෙලින් කර ගැනීම පිණිසත් කටයුතු කරනවා නම් ඒක කෙලවර තියෙනුනේ බුදුදහමයි. හාමුදුරුවන්ට ගරහගෙන ස්වාමීන් ඔගොලු කවුද? ඔගොලු කවුරු කියලාද හිතන් ඉන්නේ? ඔගොලු මේ ලෝකේ පරිපාලනය කරන්න ආපු දෙවිවරු නෙමෙයි. මේ ලෝකේ කියන ලෝකේ කියන කේ ඔබ කුලකයක් පමණයි. සමාජිකයෙක් විතරයි, මෙම්බර් කෙනෙක් විතරයි. පුරවැසියෙක් පමණයි, පුද්ගලයෙක් පමණයි. එතකොට ඔගොල්ලෝ මේ ලෝකේ පාලනය කරන්න වෙලනේ ඔගලන්ට බෑ හාමුදුරුවරුන්ගේ වැරදි කිය කිය හාමුදුරුවන්ට ගහ හාමුදුරුවෝ එන්නපා කි ඔගොල්ලෝ කවුද ඒව කරන්නේ ඔගලන්ට අමතකද ඔගොල්ලෝ යන්නේ ඉන්න සසර ගැන සාංසාරය කියන අරගලය පිංගුතුනි ලේසියෙන් නිමා වෙන අරගලයක් නෙමෙයි මේ ඔක්කොම ප්‍රශ්න වලට සත්‍යයට මූණ දෙන්න වෙලා තියෙන මේ ස්කන්ධත් එක්ක ලැබපු උත්පත්තිය නිසා එනිසා ඔබ සැබවින්ම කළ යුත්තේ මේ ප්‍රශ්නයට ස්ථීරසාර විසඳුමක් හොයනවා නම් අරහෙන් ඔලුගොඩි ටිකක් මාරු කරන්න යුදවදින එක නෙමෙයි සැබෑ යුදවැදීම කල යුත්තේ සංසාර දුක තරණය කරන්න මොකද මේ ස්කන්ධත් එක්ක යම් තැනක ඉපදුනාද මේ ස්කන්ධත් එක්ක යම් තැනක හට ගැනීමක් වුණාද මේ ස්කන්ධ යම් තැනක හටගත්තද එකක් වේවා එකවෝකාර වශයෙන් හතරක් වේවා චතුෝකාර වශයෙන් පහක් වේවා පංචෝකාර වශයෙන් කොතනකදී හෝ සලායතනිය කියන එක හටගත්තට පස්සේ චක්කු සම්පස්සය සෝත සම්පස්සය ගාහන සම්පස්සය ජීවහා සම්පස්සය කාය සම්පස්සය මනෝ සම්පස්සය හරහා ඇති වෙන ස්පර්ශය අන්නේ ස්පර්ශයෙන් ඇති කරගන්න වේදනාව උස්සේ තණ්හාව සකස් කරකට සත්‍ය අපින්තුනි මේ තණ්හාවට දාසකම් කරන එක තමයි කරන්නේ ඕගොල්ලෝ ඒ කෙටියෙම කියනවා නම් කරන්නේ ඕගලන්ගේ හිතට වහල් වෙලා ඉන්නේ ඕගොල්ලෝ ඔක්කොම කරන්නේ ඕගලන්ගේ පුද්ගලික ලාභයන් උදෙසානේ මොකක් හරි නිසා
හිතට වහ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ ඔගොල්ලෝ මේ හිතට වහල් වෙච්ච මිනිස්සු හිතන්න දැන් මිනිස්සු කියනවා හොරකම් කරනවා හොරකම් කරනවා ඇත්තටම මේක ලෝකේ පොදු ප්‍රශ්නයක් මේ ලෝකේ හොඳට හොරකම් කරන අය තියෙනවා දැන් අපි ගත්තොත් රාජ්‍යාන්තරණයක මිනිස්සු මෙච්චර විරුද්ධ වෙන්නේ ඒගොල්ලෝ හොඳට හොරකම් කරපු නිසා හැබැයි ඔය පොඩි පොඩි මිනිස්සු පොඩි පොඩි හොරකම් කරලා තියෙනවා වැඩ කරන තැන පෑන බැංකුවකට ගියාම ඇයි බැංකුවේ පෑන නූලක් දාලා තියෙන ලංකාව හොඳ තැනක් රාජ්‍ය යාන්ත්‍රණයේ විතරක් නම් අප්ෂට් ඇයි බැංකුවේ පෑනට නූලක් දාලා තියෙන්නේ ඇදගෙන යන්න බැරි වෙයි මොකද ඒකට එන සාමාන්‍ය පුරවැසියත් හොරකමට පුරුදු වෙලායි ඒකයි කතාව ඇයි කැමරා වල මේ කැමරා දාලා තියෙන්නේ කඩවල වල සාමාන්‍ය මිනිස්සු හොරකම් කරන අල්ලපු ගෙදර ගහේ රඹුටන් ගෙඩිය නම් හොරකම් කරනවා නමිනම් ගෙඩිය නම් හොරකම් කරනවා උගුරැස්ස ගෙඩිය නම් හොරකම් කරනවා ඉතින් මේ සංසාර අරගලයට ප්‍රශ්නය විසඳුම හොයනවා වෙනුවට ඔගොල්ලෝ කරන්න යන්නේ හිස යමාරුවට කොට්ටේ මාරු කරන එක බඩේ යමාරුව තියාගෙන දත් මදින එක නා අන්න ඔගලන්ට වැරදිච්ච තැන ඒ නිසා මේ හදවතට එකඟව ජීවත් වීම අතාරින් සත්‍ය සහ ධර්මය ගන්න සත්‍ය එකයි ධර්මය එකයි ලෝකය කර්ම කර්මඵල න්‍යාය ඉන්නවනම් දේවවාදී බොරුවක් දේවවාදී ඉන්නවනම් කර්ම කර්මඵලයේ බොරුව දේවවාදී මිනිස්සු ඉන්නවනම් මොකටද අපි මෙහෙම කර්ම කර අපි කඩුවක් කරගෙන මරාගෙන මරාගෙන යන් දෙයියු වෙනුවෙන් කියලා හරි අපි කඩුවක් කරගෙන කොටාගෙන කොටාගෙන යන් දෙයියු වෙනුවෙන් කියලා හරි නෑ ඒව වැරයි මොකද යා දිසං වපතේ වීජං තා දිසං හරතේ පලං පින්වතුනි මේ බුදුදහමට ගහන්න තැන දැන් ඔයගොල්ලෝ දන්න පංච මහා වාදයනේ පංච මහා වාදය කලේ ওই වෙනත් ආගමික පාදිලිවරුන් එක්කනේ කතෝලික ආගමේ පාදිලිවරුන් ඒ දවස්වල එහෙම එක්ක පංචමහාවාදීදී බුදුදහම දින්නනේ ආයි අපිට වාද කරන්න දෙයක් නැහැනේ දැන් කාට හරි වාදයක් තියෙනවනම් අපිට උත්තර දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ අලුත් ප්‍රශ්න තියෙනවනම් පරණ ප්‍රශ්න වහන්න එපා පංචමහාවාදී කියුවා ඒකේ ওই පරණ මතවාද ඔක්කොම කඩලා තියෙනවනේ ගුණානන්ද ස්වාමීන් වහන්සේලා දැන් දේවවාදී ඊශ්වරවාදී දෙවියන්ගේ ලෝකේ දෙවියන් මවපුතන මේවා බොරු එහෙනම් මම සත්‍යයෙන් ඔබට කතාවක් අහනවා මට දැන් තියෙන ප්‍රශ්නය මේ ලෝකේ දෙවියන් නම් මැවු උදාහරණයක් ඒ කියන්නේ මේ සත්‍ය කියන එක එකයි සියලු ආගම් එකයි සියලු ආගම් වලට සමතන ලැබෙන්න ඕන හැම කෙනෙක්ටම සුදු රෙදි දාන්න ඕනේ ඒව බොරු සංඝයාට දාන්න ඕන මේක හොදට අහගන්න මේ ඔය වැරදි දෘෂ්ටියකට ගිය ගමන් ඔබ අපායේ ඔබට සසර යන්න වෙනවා ඔබට මේ ධර්මයේ මග හැරෙනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මට වෙන කිසිදු සරණක් නැත උතුම් වූ බුදු සරණ පමණක් ඇත එතකොට සියලු ආගම් එකයි බුද්ධ රතණං බුද්ධ රතණේ හැර මට වෙනත් සරණක් නැත මේ ලෝකේ උතුම්ම සරණේ බුදුන් සරණ. එහෙම කියන්නේද රතන සූත්‍රයේ කියන්නේ ඉදම්පි බුද්ධේ රතනං පනීතං කියනවනේ. ඒතේන සත්‍යේන සුවත්. ඒ සත්‍යානුභවයේ බලෙන් සුවපත්. ඒකට සත්‍ය එකයි. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං මට ධර්මයේ හැර වෙනත් සරණක් නැහැ. එතකොට ධර්මයේ තියෙන කර්මයේ කර්මඵලය ගැන. දැන් කොහොමද සියලු ආගම් එකයි කියන්නේ? තේරෙනවද? සම මේ සංසාර අරගලයට දියා බලලා එවල එවල ඉන්න මේ පොදු මතවාද හෘද සාක්ෂිය කියන එක ගන්න එපා හෘද සාක්ෂිය කියන එක වැරදි මිනිස්සු හිතින් හිතලා තමයි මිනිමරන් එතකොට එහෙම කියවොත් චූර සරදියල්ගේ හොරකම සාධාරණීකරණය කරන්න වෙන හෘද සාක්ෂිය වැරදි හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය කියන ධර්ම මිනිස්සු උපදින තැන ඉඳන් ඒගොල්ලන්ගේ DNA ටික බෙදලා යන තැන ඉඳන් මේකේ විද්‍යාත්මක ව්‍යුහය බුදුදහමේ හරියට විස්තර කරලා තියෙනවා අපිට දැන් අපිට ලේසියෙන්ම මට තියෙන ප්‍රශ්නයක් මේ ලෝකේ මන්දබුද්ධික දරුවෝ මැව්වේයි දෙයියෝ දැන් ඔගොල්ලෝ ඔක්කොම කතා කරන්නේ පහුගිය දවස්සේ පාස්කුවට පාස්කු ප්‍රහාරය ඇත්තටම ඒක හරි සංවේදීනේ අපේ රටේ විනත් පිරිසක් ඇවිල්ලා තත්ත්වවාදී පිරිසක් අපේ රටේ ජීවත් වෙන මිනිස්සුට එතන අපිට ජාතියක් ආගමක් කියලා ගන්නෑ අපේ රටේ මිනිස්සු එමම මේ අපේ රටේ ඉන්න කාටත් බෝම්බ ගහලා කාවත් කපලා කොටලා ජීවත් වෙන කාටත් අපිට ඉඩ දෙන්න බෑ මේ අපේ රට අපි නිදහසේ ඉන්න රට අපි ඔක්කොම සිංහල වේවා කතෝලික වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා මේ අපි නිදහසේ ඉන්න රට. එතකොට මම මේ ප්‍රහාරයට විරුද්ධයි. ඒක වෙන කතාවක්. ඒ ඉන්සිඩන්ට් එක. එහෙම එකක් මුස්ලිම් මිනිස්සුෙක්ට වෙන්න හොඳත් නෑ. බෞද්ධයෙක්ට වෙන්න හොඳත් නෑ. කතෝලික මිනිස්සුෙක්ට වෙන්න හොඳත් නෑ. හතුරෙක්ටවත් වෙන්න හොඳ නෑ. පවුනි මිනිස්සු වැඳවැඳිද්දි බෝම්බයක් ගහනවා කියන්නේ ඒක වෙන ආගම ප්‍රචාරය කරන්න ගහුවා කියන්නේ ඔය දැන් කතාවනේ. එතකොට ඒක සාහසිකයිනේ. ඒක සත්‍යයට එකඟ නෑනේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑනේ අනිත් ආගමිකයන්ට බෝම්බ ගහලා මේක කරන්න කියලා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එකක් නෙමෙයි. ඒ නිසා අපි ඒකට සෑහෙන කම්පිතයි. අපි ඒකට දුකයි. ඒ දුක තේරුණා අපි මිනිස්සු කඳුළු දැක්කා ඒ කඳුළු වලට අපේ හිත උනුණා අපිට කරන්න පුළුවන් උදව් අපි කරා ඒක වෙන කතාවක් හැබැයි ධර්මයේ අපි කතා කරමු ඒ කතාව පැත්තකට දාලා දැන් ඒ ධර්මයට අනුව
ඒ මිනිස්සුන්ට උනේ යහපතක් ඇයි හත්වලා මේ දෙයියෝ වැඳ වැඳ ඉදදි මැරෙන්න පුළුවන් වුණා කියන්නේ ඊළඟ ජීවිතයේ සුගතියනේ ඒ ආගම් වලට අනුරූපීව නිකන් ඉන්න ගමන් නෙමෙයි දෙවම උතුරුලට ගියා කියයි දැන් මොකටද යුක්තිය இல்ல මට තේරෙන්නේ නැහැ හරිද ඔය එකපාර කොට මතකයි මුස්ලිම් දරුවෙක් මැරිලා අම්මා අඬනවා මට මං ඊතුර පුළුනි මම ගියා මල ගෙදර ගියා මං අම්මයි ගාව පින්වත් අම්මි ඇයි අඬන්නේ නෑ බලන්නකෝ ස්වාමීනි මගේ දරුවෝ හොඳට හිටියා මෙයාව දෙයියෝ ගාවට ගන්න නැති මම දෙයියෝ ගාවට ගියා නම් ඇයි අඬන්නේ අනිත් දරුවෝවත් මරලා දාන්න දෙයියෝ ගාවට යන්න මේ මේ පුල් මුඩේ අඩි 8 8 8 මුඩුක්කුවකට වෙලා දුක් විඳ විඳින් කරවල කැල්ලක් වේල ගන්න සල්ලි නැතු කන්න ඔය දරුවෝ දෙයියෝ ගාවට යන්න හොඳට ඉන්නවා මට තියෙන ප්‍රශ්නය ඇයි දෙවිවරු නම් මේ හැමදේම කරන්නේ තමන්ව වඳින්න ආපු මිනිස්සුන්ට බෝම්බ ගැහුවා වර්තින් පන්සල්ට අවිල්ල වෙසක් එක දවසේ ඕම් බැප්පි පුරුවොත් සබ්බේ සංඛාර අනිච්චව නෝකනේ බුදුරණන් හසේක ධර්මයේ ආයේ මේ බුදුන් වදින්න ආවා කියලා සංස්කාර නිත්‍ය නැහැ පන්සල් ආවා කියලා පිළිකා හොඳ වෙන්නේ නැහැ පන්සල් ආවා කියලා බෝම්බ වලට හුනෝ වෙන්නේ නැහැ මොකද සබ්බේ සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි බුදුරජාණන් වහන්සේත් නැසෙන සුළුයි ඒ ස්කන්ධ ධර්මත් නැසෙන සුළුයි හැම ස්කන්ධයක්ම නැසෙන සුළුයි නම් පන්සල් ආපු මිනිස්සුන්ට කියලා ස්පෙෂල් ඉන්ෂුරන්ස් එකක් ගොඩනගන්නේ නැහැ බුදුරණන් හසේක ධර්මයේ හැබැයි දේවවාදී ඊශ්වරවාදීට ගියාට පස්සේ හැමදේම දෙයියන්ට අනුනන් සිද්ධ වෙන්නේ මට තියෙන ප්‍රශ්නයක්. ඇයි තමන් වඳින්න ආපු අහිංසකයන්ට බෝම්බයක් ගහනකම් බලන්නේ? අන්න සත්‍ය කියන එකට එන්න. බයික කිව්වේ අර සිද්ධිය කම්පිත ඒක වෙන කතාවක්. හැබැයි ධර්මය කතා කරද්දී මම දන්නේ ඔයගලන්ට මේ ඇත්ත තේරෙයිද කියලා. හැබැයි ඔයගොල්ලෝ මේ ඇත්ත තේරුම් ගන්නකෝ. මේක අහන එක ඔළුව තියෙන කෙනෙක් මම මේ කියන ඇත්ත තේරුම් ගන්න. ඇත්තටම මං වගේ නා පන්සලකට ගිහිල්ලා මට බෝම්බයක් ගෙවුවොත් මම පිටේ මම එතනදී සාදු සාදු කියලා බුදු පිළිම කෑල්ලක් කරිතුලා තිබ්බොත් වදිනවා බුදුහාමුදුර කියෝපේ කොච්චර ඇත්තද සියලු සංස්කාරය නැසෙන සුළුයි කියලා. හැබැයි දෙවියන් වඳින්න ගිය වෙලාවක දෙවියන් විසින් නිර්මාණය කර ලෝකයක දෙවියන් වඳින්න ගිය මිනිස්සුන්ටම කෑලි කෑලි අතපය නැති වෙන්න බෝම්බයක් ගෙවුවා කියන එක ඒක කොයි දෙවියා කරත් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔන්න සත්‍ය ධර්මය. සා සත්‍ය ධර්මය මිත්‍යා දෘෂ්ටිය කියනකෝ ආගන්න පුළුවන්. පැහැදිලිද මම කියන්නේ? එතකොට මේ ඔක තමයි කතාව. අනිතේ මේ බුදුදහම හැමෝටම ලේසි නේද? සමහරු ආනෝ ආමතුරුනි මේ විරත් ආගම් වල මිනිස්සුන්ට ලොකු හික්මීමක් තියෙනවා. ඇයි බුදුදහමට මේ හික්මීම නැත්තේ? දැන් මේ මේ කර්මයේයි ධර්මයේයි සත්‍යයයි මම මේ කතා කරන්නේ. ඒකට හේතුව තමයි මේ බුදුදහමේ ඔයගලන්ට නීති දාලා නැහැ හැම ඉරිදම පන්සල්ලේම. හැමදාම නැත්නම් පන්සල් පදපාරකට කියලා නීති දාලා. බුදුරන් වහන්සේගේ දේශනාව උපදේශනයක් පමණයි. ඒ සත්‍ය තේරුම් ගන්න මිනිස්සු ඒ සත්‍යට අනුගත වෙලා සත්‍ය ධර්මයේ පිටනද හිතන්නකෝ ඔහොම කියන දැන් අපි කතෝලික ළමයි ගත්තොත් හැම ඉරදම පල්ලියට යනවා මුස්ලිම් ළමයි ගත්තොත් එයාලා ස්කෝලෙත් නවත්තලා 12ට ස්කෝලෙත් ඇරලා එයා යනවා කොයිද මෙයාගේ පල්ලියට හැබැයි දැන් හැම බෞද්ධයම ඉරදට පන්සලට එන්නේ නැහැ එතකොට ඒක එන්න ඕන ඕක පඤ්ඤාවන්තස් අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස් මගේ ධර්මයේ බෞද්ධාගමිකයන්ට නෙමෙයි ප්‍රඥාවන්තයා නෙමෙයි උපැන්නේ බෞද්ධ කියලා තියෙන ඔක්කොම ඉතානි වැරදි පුද්ගලිය වෙන්න ඕනේ නැ වෙන්නේත් නැ මොකද මගෙන් ඊයේ පෙරේද කෙනෙක් ඇහුවා ස්වාමීනි දැන් මේ බලන්න මම ඔයාලට කතාවක් කියන්න මේ ධර්මයයි කර්මයයි පටලව ගන්න එපා සසරට බලපාන දැන් ඇත්තටම අපේ බෞද්ධ ජනතාව හිතන් ඉන්නේ මේ බුදුදහම කියන්නේ හෙන දැන් මේ වෙනකොට ගොඩක් ඔය මතේ නැගිනවා හරි දුක ගැන කතා කරන කිසි ආධ්‍යාත්මික සුවයක් නැහැ සලකන්නේ නැහැ එහෙම ධර්මයක් කියලා හැබැයි දැන් වෙන ආගමක පල්ලියකට ගියාම අපේ මිනිස්සු මං ඊයේ රැක් පොඩි කතාවක් කරා මේ ඒ මිනිස්සු එක ගමක් මේ සම්බුත් එකම තියෙන කුඩා ගම කියලා ගම්මානය. හොඳලා අහගන්නකෝ මම මේ කියන්නේ කුඩා ගම. මුළු ගම්මානයම මේ වෙනකොට අන්‍යාගමීකරණය වෙලා. හේතුව මොකද්ද? හේතුව තමයි පන්සලේ හාමුදුරුව ඇතැම් විට මිනිසුන්ගේ ප්‍රශ්න අහන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි අන්‍යාගමික පාදිලිවරු ෆාස්ටර්ස්ලා ඒගොල්ලෝ ගෙවල් ගානේ රිංගලා මිනිසුන්ගේ ප්‍රශ්න අහගෙන ඉන්නවා. පින්නනි අපි ඔබේ ප්‍රශ්න විසඳන දේව දූතයෝ නෙමෙයි. අපිට පුළුවන් ඔබේ මේ සාංශාරික ප්‍රශ්න විසඳන්න විතරයි. අපි කොහොමද එක එක්කෙනා අරක නැ මේක නේ ස්වාමීනි දැන් හිතන්නකො මං ගාවට ඇවිල්ලා කවුරු හරි කියන මට බාස්කට්බෝල් කෝඩ් එකක් ඕනේ කියලා. දැන් මට පුළුවන් ද බාස්කට්බෝල් කෝඩ් ආදාද දෙ. හැබැයි අර මිනිස්සු ගාවට ගියාට පස්සේ ඒගොල්ලෝ ඕක මොකක් හරි කරලා ඒගොල්ලන්ට මුදල් වෙන ක්‍රමවේද හරහා ඒව කරනවා. ඒතර මිනිස්සු මෙන්න මේ වගේ තැන්වලදී ආගම වෙනස් කරනවන්නේ. ධර්මයේ දන්නේ නැතු අපිට කියනවා මේ අපේ මිනිස්සුන්ට බුදුදහමෙන් කිසි ආධ්‍යාත්මික සුවයක් නැහැ. ආධ්‍යාත්මික සුවය අපිට දෙන්න බෑ. මේ බණ එක අහන ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න දවසට පැයක් භාවනා කරනවාද කියලා අපිට පුළුවන් ආධ්‍යාත්මික සුවය ලබා ගන්න පාර කියලා දෙන්න විතරයි ධර්ම දේශනා 400 ගණනක දහස් ගානක් අන්තර්ජාලයේ තව අප්ලෝඩ් නොකරපුව දහස් ගානක් අපි ගාව තියෙනවා බණ
කොච්චර කියලා තියෙනවද භාවනාවට සම්බන්ධ. ඒ වහලා ඒ භාවනාව කරලා ආධ්‍යාත්මික සුවය කියනක උපදව ගන්න ඕනේ ඔබ. නැතුව මේ බුදුදහම කියන්නේ ඕගලංගු ඉරදට ඉරදට පන්සල් එක්කන් ඇවිල්ලා තාලෙට යාඥාවක් කරලා ගීතිකාවක් කියලා අර මෙලෝඩිකා ගහලා හූ කියලා සින්දු කියලා ඔක්කොමත් එක්ක එකට වෙලා බත් කරන තැනක් නෙමෙයි. බන කිව්වා ගියා. ඕගොල්ලෝ මේ පාරේ හැසිරෙන්න ඕනේ. අරකේ වනේ මේ සතියකට සැරයක් පොඩි අප්ඩේට් එකක් දෙනවනේ සමහර කෙනා පොයින ආගම්වල ගොඩක් කෙනා මම මේ කතා කරන දේ අනිත් ආගම්වලට ගහනවනේ මේ මම මේ බුදුදහම සහ ධර්මීය සහ සත්‍ය. එතන මේ බුදුදහමේ තියෙන හැබැයි මෛත්‍රී භාවනාව පිංගුතුන් අපිට හැමදේම ඉරදට ඉරදට එක්කන් ඇවිල්ලා මෛත්‍රී වඩහන් කියලා ඉන්දෝල මේ කන් වලට ඇබගස්සෝල කරන්න පුළුවන් කියන්නේ අපිට පුළුවන් කියලා දෙන්න. අපි උනාද කියලා දෙන්නේ නැහැ. මෛත්‍රී චතුර්ථ ධානිය වෙනකන් කියලා දීලා තියෙනවා. අංකන චතුර්ථ ධානිය. ඉතින් වඩන එක තියෙන්නේ කාගේ ඇතේද කියන එක මගේ පිංගුතුන්ල කල්පනා කරලා. අන්න ආධ්‍යාත්මික සුවය උපදවා ගන්න වෙන්නේ අපිට මිසක් අපේ ආධ්‍යාත්මික සුවය වෙනත් කෙනෙක්ට කවදාවත් උපදවන්නේ නැහැ. පිංගුතුනි ඔබට පේනවනේ දැන් මම මේ ඉන්න වටපිට බලයි. මේ ඉන්නේ මානා කුබුග්ගස් මට මේ හතර අතේ වැළුවාම මෙතනින් එහාට මට සම්පූර්ණ පේන්නේ කැලේ. යහපැත්තේ අලිය ඇති. ওই පැත්තට ගියොත් සර්පය ඉන්නවා. අර පැත්තට ගියොත් තවත් සිව්පාවන් ඉන්නවා. අලි හය හත් දෙනෙක් උතන්ට රැයට ඇවිල්ලා යනවා. මේක රැයට ඝන අඳුරයි. සමහරක්කිට ස්වාමීන් වහන්සේලා ඔක්කොම ලයිට් එක දාගත්තොත් අපි හැමෝගෙම කුටි වල ලයිට් ඩිම් වෙනවා. හවසට නම් කවුරුත් මෙහෙට එන්නේ නැහැ. අලි ඉන්න නිසා හැම තැනම පාරවල් පාරවල වැටිලාලි සයිනාසලාට මෙතන ඉඳන් ගිලන් පස්සේ එකක් වලඳන්නේ යනවනම් මෙතන ඉඳන් හරියට මම මේ බණ එක කියන තැන මේ මගේ කුටියේ මම වැඩි ඉන්න කුටිය ගාමේ දේශනාව කරන්නේ මෙතන ඉඳන් දානශාලාවට යන්න තියෙනවා කිලෝමීටරයක් වගේ දුරක් සයිනාසලා අවුවේ ඔන්න ඔය පාරවල් දිගේ ඒ ටික පයින් ගිහිල්ලා තමයි ඔය ගිලන් පස්සේ එක වලඳලා ආයිත් මෙහෙට එන්නේ උදේ දානට හැම සමින්හන්සේ නමක් මෙතනට යනවා දවල් දානට හැම සමින්හන්සේ නමක් මෙතනට යනවා තව මොනවද ඔයගලට කියන්න ඕනේ තව කියනවනම් ගොඩක් දේවල් හැබැයි අපි මේකේ හරියම සතුටින් ඉන්නේ. තේරෙනවද? මේක දුකක් නෙමෙයි. ඕගොල්ලෝ හිතනවා අම්මෝ දුක් විඳිනවනි කියලා. නෑ නෑ, එහෙම එකක් නෑ. ඇයිද? ඇයිද මේ හතර වටේ කැලේ තියාගෙන මේ තරම් සතුටින් ඉන්නේ? මේ ධර්මයේ තියෙන ප්‍රණීත භාවය නිසා. අන්න ස්වාමීන් වහන්සේලා විඳින ආධ්‍යාත්මික සුවය නිසා. අද උදේ මේ දේශනාව කරන්න කලින් මං ගාවට සයින් හසනවා. කපොඩි සයින් හස. භාවනා කරන කෙනෙක්. ඇවිල්ලා ලොකු සයින්ස් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ලොකු සයින්ස් මට මේ මෑත කියලා ටිකක් තරහ යනවා. මං ඇයි? මොකක්ද හේතුව? ගෙදරින් කතා කරත් මට මගේ නිදහස නැති වෙනවා කියන එකට මට නිකන් ඒගොල්ලන්ට ටග් ගාලා දැන් ඉතින් කතා කරා ඇතිනේ තියන්නකෝ කියලා ඒ නුරුස්නා හැඟීම. ඒත් ඇත්තටම උන්වහන්සේලා උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික සුවයක් විඳිනවා කියලා ඔබට තේරෙන්නේ නැහැ. පුංචිවත් නුරුස්නා ගතිය. මම උන්වහන්සේට කිව්වා ආයසතුම් පෘථග්ජන භාවයේ හැටි නියෝක. ඒත් පෘථග්ජන භාවයේ ඉන්න අපි මම කිව්වා උන්වහන්සේව ඉලක්ක කරලා. උන්වහන්සේට. පෘථග්ජන භාවයේ ඉන්න අපි කියලා උන්වහන්සේගේ පැත්තෙන් බලන්න. අපි කියන වචනේ උන්වහන්සේට දාලා කිව්වා මේ ගමන යායුත්තේ පෘථග්ජනව නම් මේකෙදී ඇතිවෙන තරහා කේන්තියම් ලෝභසහගත දේවල් රාග සිතිවිලි ඒවා ගැන තර්ක කරන්න යන්න එපා හුදු නිතර තමන්ගේ ආධ්‍යාත්මික විසුද්ධිය නැත්නම් විදර්ශනාවට යොමු වෙලා සමතයට යොමු වෙලා හිත පිරිසිදු කරන් ක්‍රමානුකූලව සෝතාපන්න භාවයට පත් වෙද්දී සකදාගාමි භාවයට පත් වෙද්දී අනාගාමි භාවයට පත් වෙද්දී විශේෂයෙන්ම ද්වේෂය කියන එක අනාගාමි වෙද්දි නැතරම නැති වෙලා යනවා. ඒතර අන්නේ ඒ ඔය පොඩි පොඩි දේවල් පවා දැන් එච්චර සංවේදීව දැනෙන ඉස්සර කොච්චර කේන්තිකයක් දැනෙච්ච නැති මිනිස්සු. දැන් මේ පොඩ්ඩක් gederin කතා කරද්දී මේ නිදහස නැති වෙනවයි කියලා සරට කතා කරා කියලා. තමන්ට තමන්ගේ හිත මම මට තරහ යනවනි කියලා ඇවිල්ලා මට පාපොච්චාරණයක් කරන්න තරම්. උන්හසලා මේ පොඩිවත් තමන්ගේ ආධ්‍යාත්මික සුවය නැති වෙන පොඩිවත් කරුණකට කොච්චර සංවේදීද කියලා මගේ පිංගුතුල හිතලා බලන්න. එතකොට ඔන්න ආධ්‍යාත්මික සුවය විඳින මිනිස්සු ඇත්තටම පින්වත්නි අපිට අපේ පැවිද්ද ඇතුලේ තියෙන ආධ්‍යාත්මික සුවයක් හැරි නැතෝ වටින සිවුරු නෙමෙයි මේ සිවුරු දැන් පහුගිය දවස්වල පොරවන්න සිවුරක් ටිකක් පරණ වෙලා තියෙනවා මේ පොඩි ස්වාමීන් වහන්සේලා මම ගෙනල් දුන්න සිවුරක් මම කියන්නේ සිවුරු සංගින්න එපා මම මේ කියන්නේ කතාවක් ඒත් මේ වගේ නෙමෙයි සැප විඳින්නේ කඩකඩ සිවුරු ඒ ගබඩා වලට හම්බෙනවා ඇති සමහරක් ඒත් අපි අතවත් දාන්න යන්නේ නැහැ ඇඟට පහසු පොරව ගන්න පුළුවන් සිවුරක් පොරවගෙන හරිද මේ වටාත්තක් බණ කියන ගද්දි මල්ලි වටාත්තක් අරන් ඉන්නේ කියලා වටාත්ත අරගෙන ඇවිල්ලා බණ කියනවා මිසක් මේකේ මොනවද තියෙන්නේ කැටයන් තියෙනවද නැද්ද කින්ද මන්ද ඉරිලාද වැඩක් නැහැ මේ වගේ නෙමෙයි අපි සතුටු වෙන්නේ පැවිද්ද තුල තියෙන ආධ්‍යාත්මය මොනවාද ආධ්‍යාත්මික සුවයක් කවදාවත් මේ පැවිද්දේ එකදු රුපියලක් මුදල් ගන්න රුපියලක්වත් අකැප ක්‍රමයෙන් භාවිතා වෙලා නැහැ අපිට උදාහරණ අකැප ක්‍රමයක් එකම එක දවසක් හිතාගන්න බැරිව දේශනාවක් අතුරුත් ගෙනල්ලා මුදල් වගේම් පූජා කරා. නමුත්
මල්ලිට වහරින් නැග්ග ගමන් මං කිව්වේ මල්ලි ඔය මුදල් බලන්න නැතුව අයින් කළා දා විසික් කළා දා අපිට කැපනේ ඔය ජරාවල් වලින් පොඩි සයින්හසලට යෝගට් එකක් වගේ ගෙනියන්න උනහසෙලා අද වෙනකම් මේ පැවිද්ද මේ ශාසනය ඇතුලේ මේ සෙනසුන් ඇතුලේ වළඳපු බත් ඇටයක් ඇටයක් පාසා අතිශය පාරිශුද්ධ දේවල් මෙන්න අපේ ආධ්‍යාත්මික සුවය තව මොනවාද කරන්න ඕන පිටින් මගේ නිකාය ගන්න මම උදාහරණයක් කියන්න එක්ක ඕනේ මොකටදනේ හැබැයි මං මගේ පොඩි සයින්හසලට කවදාවත් මේ අපරාධය කරලා උනහසෙලා සමහරක්කට මෙහෙන් සිවුරෙන් ලොකු සයින්ස මට ටිකක් අමාරුයි මම යන්නම් කියලා ගිහිල්ලා තියෙනවා ඒ යන කිසිම දවසක සමහරු ඒ අනකොට අපි උන්වහන්සේලාගේ සාමනීර සහතික උපසම්පදා සහතික ඩෙන්ටි කාඩ් අපිට බැනලා ගියත් සමහරක් වෙලාවට පොඩි පොඩි දේවල් නිසා එහෙම යන්නේ නැහැ එහෙම මම උදාහරණයක් කියන්නේ දුරස්ථා ගතියක් නිසා ගියත් උන්වහන්සේලාට කවදාවත් අපි අගතියක් කරන්නේ අන්න අපේ ආධ්‍යාත්මික සුවය කවදාවත් මේ සාසනයට හානි වෙන ධර්ම මාත්‍රයක් හිතලා වරද්දලා මිනිස්සුන්ගේ පුද්ගලික ලාභ ගන්න ධර්ම මාත්‍රයක් කරුණක් වරද්දලා කියලා අන්න අපේ තියෙන ආධ්‍යාත්මික සුවය අපේ සිත් තරහින් අපි නිදහස් කරගෙන වාසය කරනවා අපේ තියෙන ආධ්‍යාත්මික සුවය අපේ සිත් අපි බොහෝමයක් නාම රූප ව්‍යවස්ථාපන ඥානයන්ගෙන් පිරිසිදු වෙච්ච හිත් වලින් සත්පුද්ගල සංඥාව දුරු කරගෙන වාසය කරනවා ඔන්න අපේ ආධ්‍යාත්මික සුව සංස්කාර පිළිබඳව දැනීම සහිතව කෙසේදු මොනවාද මැරෙන්නේ නැති සංස්කාරනේ කවුද වයසට යන්නේ නැත්තේ ධම්මවිජ්ජසයන් හසලත් වයසට යනවා කවුද දිරන්නේ නැත්තේ හැමෝම දිරනවා පින්වත් කවුද ලෙඩ වෙන්නේ නැත්තේ හැමෝම ලෙඩ වෙනවා මෙදිරණ වියකෙන ලෙඩවෙන සංස්කාර දිහා තුන්වෙනි පාර්ශයක්ව සතුට සිතින් බලාගෙන හිඳීම තරම් වෙනත් සතුටක් නම් පින්වතුනි මගේ පැවිදි ජීවිතේ මම නොලබපු තරම් ඇත්තටම සමහරු සත්කම් තුවාල ලෙඩ අනතුරු මේවට පුදුම බයක් දක්වන්නේ පින්වතුනි මගේ පැවිදි ජීවිතේ මා වැඩියෙන්ම ප්‍රණීත භාවයට පත් වෙච්ච තැන් භාවනා පැත්තකට දාන්න මේ ජීවිතේ විවිධ කම්කටොළු වලට ශාරීරික වශයෙන් මුහුණ දෙන්න වෙද්දි සත්කම් කීපයක්ම කරන්න හැම සත්කමක්ම පිඟුතුනි වේදනාව දැනුණා නැත්තේ නෑ හැබැයි ඒ හැම දෙයක්ම බුදුරණවහන්සේ සංස්කාර පිළිබඳව දේශනා කළ දේශනාව ඔළුවේ තියාගෙන හරිම සනීප මනසකින් නිදහස් මනසකින් හිට ධම්මජ්ජ සයන්හසේ පිළිකා වග්‍රයක් නෙවෙයි පිඟුතුනි පිළිකා 1000ක් එක ළඟ හැදුනත් ඒ මේසෙ ඔබ පිළිකා රුවලට මහා බලන් වෙන්න මේ සිනහවම මේ අව්‍යාජ බවම මේ නිදහසම තියේ කතා කරන්න කට වැඩ කරොත් කොහොමද කියලා අහන්න නොකරොත් හිතින් අනිවාර්යෙන්ම මම ඒක අහන ඔන්න ධර්මයෙන් ලැබෙන ආධ්‍යාත්මික සුවේ මම මේ ටික කිව්වේ දැන් බෞද්ධයනෝනේ අපිට කිසි ආධ්‍යාත්මික සුවේ නැ කිසි දියුණුවක් නැ කිසි වගතුවක් නැ වගතු වීම දියුණු වීම ඕගොල්ලෝ කරගන්න මේක ඕගලන්ට ජොබ් එක හොයලා දෙන්න තැනක් නෙමෙයි මේක ඕගලන්ට බිස්නස් අයිඩියා එක බිස්නස් ප්ලෑන් එකක් දෙන්න තැනක් මේ හැමත් ඒවා තියෙනවා නමුත් ඒවා මේ ශාසන එක පැත්තේ කවුරු හරි කියන කැලිකොත් ස්වාමීනි මේ බුදුරණවහන්සේගේ ධර්මය අනුව මුදල් වැඩි කරගන්නේ කොහොමද අන්න එහෙම ඇවිල්ලා හුත් ඒකට බුදුරණවහන්සේ ක්‍රම කියලා තියෙනවා සද්ධාවන්ත පාසිකෙක්ට ජීවිතේ ජීවත් වෙන්න ඕනේ විදි කවුරු හරි කෙනෙක් කියවොත් ස්වාමීනි අපිට දරුවෙක් හදාගන්න ඕනේ කොහොමද හදාගන්නේ අන්නේකට ධාර්මිකව දරුවෙක් බිහි කරලා වැඩි කරන ලොකු මහත් කරන තැන්ගෙන බුදුරණවහන්සේ දක්වලා තියෙනවා හැබැයි එහෙමයි කියලා මේක ඕගලන්ට අර ඉරිදාට පත්තරේ කියවුවා වගේ මාද ලයිපිට කියලා ඉස්සර පිටුවත ඒකට හරි දාගෙන දාගෙන යනවාගේ බුදුදහමෙන් ලැබෙන බෙනිෆිට්ස් කියලා දාන්න ගොඩාක් දේවල් නැහැ හැබැයි මේකේ තියෙන පිඟුතුනි මෙන්න මේ ආධ්‍යාත්මික සුවයත් එක්ක ලෝකය හඳුනා ගැනීම නිසා නැවත නැවත ඉපදිපදි දේශාණ මාත්‍රිකා කළ ගාතාව කන්දානංච පටිපාටි ධාතු ආයතනංච මේ ස්කන්ධ ධාතු ආයතන මේ ස්කන්ධ වල පටිපාටිය අබ්බෝචින්නම් වත්තමන නොසිඳී නැවත නැවත පැවැත්ම සංසාරෝති පෞච්චති යන අන්නේ සසර ගමනට තිතක් කියන්න අපිට උදාහරණය අපිට බෑ බෞද්ධයනි අපිට බෑ ලෙඩ වෙන එක නවත්තන්න එහෙම මැජික් නෑ එහෙම මැජික් නෑ පිඟු අපිට බෑ වයසට යන එක නවත්තන්න එහෙම මැජික් නෑ ඒවා මේ බුදුරජාණන් වහන්සේ කිව්ව දේවල් ආ ඉතින් මොන ආගමේ මොන කෙනායකෙක් ආවත් වයසට යනවා ලෙඩ වෙනවා අපිට බෑ පිඟුතුනි මැරෙන එක නවත්. ඒ නිසා ඔයගොල්ලෝ මගෙන් ඇවිල්ලා කවදාවත් ස්වාමීනි ලෙඩ වෙන එක නවත්තලා දෙන්න. ස්වාමීනි වයසට යන එක නවත්තලා දෙන්න. ස්වාමීනි මැරෙන එක නවත්තලා දෙන්න කියන ඉල්ලීම කරන්න එපා. මට ඒකට ඔබට දෙන්න පිළිතුරක් නැහැ. මරණයෙන් මං කොහොමද ගලවන්නේ? කවුරු හරි මරන්න එනවනම් ඒ කඩුවට අපි තියන්නම් බෙල්ල. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි කොහොමද ලෝකේ කාටත් උරුම මරණයෙන් අපි ගලවන්නේ? දුක දුක කියන එක මේ ලෝකේ කාටද නැත්තේ? කාටද නැත්තේ? දුක කියන එක තැන්වල එක එක විදියට තියෙනවනේ. ඒකනේ ටිබෙට් ජාතිකයස් මහින්දා හමුදුරුව ලස්සන කවියක් ලිව්වේ. නැති බැරිකම් මගහිඟකම්. කාටත් හිමි පොදු දේ නම් නැති බැරිකම් මගහිඟකම්.
හැබැයි ඒකට ඤැව් ඤැව් ගගා ඉන්නවට ඒකට ඤුරු ඤුරු ගගා ඉන්නවට වඩා ඒ දේ මැඩගෙන දස්කම් බෑම තමයි සුරවිරුකම් ඒ නිසා අනේ ඒව නෑ මේව නෑ කේකි අඬාඩි ඉන්නවට වඩා ඒව මත නැකටලා ජීවිතේ දිනන්න යන එක තමයි ධර්මය ධර්මයේ තියෙන පෙළඹවීම අන්න එහෙම නුවණැත්තර තමයි මීකුණෙන් සිටුවරයක් බවට පත් වෙන්න පුළුවන් එහෙම සිටු එහෙම කෙනෙක්ට පුළුවන් වුණා මීකුණක් අරගෙන ගිහලා සිටුවරයක් බවට බලන්න මේ බුදුදහමේ තියෙන සරල concept එක හිතන්නවත් පුළුවන් මීකුණක් විකුල සිටුවරයක් වෙන්න පුළුවන් අන්න ඒ බුදුරණසික දර්ශනය එහෙම එතකොට මේ සාංසාරික භව ගමනේ නැවත නැවත යන ගමන නැවතුත් අන්න ඒකට කියනවා නිර්වාණ ඒ කියන්නේ පිඟුතිනි මම තව ප්‍රශ්නයක් තමයි මට ඉදින් ඊශ්වරවාදය සම්බන්ධව නැත්නම් දේවවාදය සම්බන්ධව දේවවාදය ඉතින් දෙවියන්ට තිබ්බනේ අපි එකපාරම යාගේ තුරුල්ලටම ගන්න මොන එකකටද මේකටද ටෙස්ට් කරන්න මොකද්ද දෙයියෝ අපිත් එක්ක කරන්නේ ටෙස්ට් එක දෙයියන්ට එච්චර බලයක් තියනවා දෙයියෝ එච්චර මිනිස්සුන්ට ආදරේ නැහැ හැමෝටම සාමයෙන් ගේන්න හදයි මොන එකකටද අපි මේ ලෙඩ වෙන ස්පිරිතාල තියෙන කැන්සර් හොස්පිටල් තියෙන ජීවිතේක පැද්දුවේ කෙලින් එකපාර තුරුලෙම උපද්දව ගන්න තිබ්බයි මොකද දේවත්වයේ කුඹුරු පුරන් වෙනවා කියලා මොන එකකටද අනිත් එක ඇයි එහෙනම් දෙවියෝ වෙනත් ආගම් මෙව්වේ දෙවියන්ට තිබ්බනේ දෙවියන්ගේ ආගම විතරක් තියන් මොන එකකටද ඒකට අභියෝගයක් වෙන මිනිස්සු මෙව්වේ එහෙනම් දෙවියෝ සර්වඥ නැහැ පැහැදිලිව දෙවියන්ට හැමදේම පේන්නේ නැහැ ඔය දැන් අපි ගත්තොත් බයිබලේ එකතරක තියෙනවා දෙවියෝ තම මිනිස්සු මවලා මව්පෙක්ගෙන දුක්ුණා කියලා මිනිස්සු මවලා පස්සේ මව්පෙක්ගෙන දුක්ුණා එහෙම තරක් තියෙනවා බයිබලේ එතකොට දෙවියන්ට මිනිස්සු මවද්දි තේරුන්නේ නැද්ද මේ මැව්වොත් මේ ප්‍රශ්නේ මට වෙයි කියලා දෙවියන්ට හැමදේම පෙළෙලා නැහැ දෙවියෝ අපිත් එක්ක එක්ස්පෙරිමන්ට් ගන්න කරන්නේ මොකද්ද මේ දෙවියන්ගෙන් තියෙන වැඩේ දේවවාදී අතහරි බොරුවා පින්ගනි මේක අහනවා නම් මම මේ කියන්නේ යම් කිසි කෙනෙක්ව බෞද්ධ ආගමට හරවන්න එකක් නෙමෙයි මේ කහන නුවණැත්ත එක්ක තේරෙනවනේ ඕගොල්ලන්ගේ උපැන්න සහතිකයේ ආගම් වෙනස් කරන්න එපා ඕගොල්ලෝ යන තැනකට ඉරිදට සිකුරාදට යන්න තු වෙන්න එපා ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි මතක තියාගන්න ඔය දෙවිවරු ලෝකයේ මවනවා නම් මේ ලෝකේ මන්ද බුද්ධික දරුවෝ බිහි කරන්නේ ඇයි ඔටිසම් දරුවෝ බිහි කරන්නේ ඇයි අංග විකල දරුවෝ බිහි කරන්නේ ඇයි අංශභාග ලෙඩ්ඩු බිහි කරන්නේ ඇයි සිරෝසිස් වාට්ටු වල ඇයි ජීවිතේ බොන මිනිහට වගේම නොබන මිනිහට සිරෝසිස් හදවන්නේ කැන්සර් හොස්පිටල් වලට අවුරුදු 14 13 පොඩි කෙලි පැටවුන් කොළු පැටවුන් ගිහිල්ලා දාන්නේ ඇයි බන්ධනාගාර මැව්වේ ඇයි දෙයියෝ දෙයියන්ට තිබන්නේ මේක සුරපුරයක් කරා ඔබේ දරුවා මන්ද බුද්ධිකයෙක් කරේ දෙවියෝ නා ඔබේ දරුවා ඔටිසම් දරුවෙක් කරේ දෙවියෝ නා ඔබේ දරුවා අංග විකලෙක් කරේ දෙවියෝ නා ඔබේ පුතාගේ පපුවේ හිලක් හැදුවි දෙවියෝ නා මොකක්ද මේ දෙවියොත් එක්ක තියෙන ගනුදෙනු මට තේරෙන්නේ නැහැ පින්වතු බුදුරජාණන් වහන්සේ කිව්වා දෙයියෝ නෙමේ කම්මං සත්‍යේ විභජිත කර්මය තමයි සත්‍යය වෙන්නේ ඔබ කරන කුසල කර්ම අකුසල කර්ම වලට අනුරූපී ඔබට විපාක ලැබෙනවා ඇත්තනේ ඒක මාර ඇත්තක් පින්වතුනි එනිසා ඔබේ ආගම වෙනස් කරන්න යන්න ඕනේ නැහැ ඒක තියෙද්දි ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි සත්‍ය කුමක්ද ධර්මය කුමක්ද කියන එක වටහා ගන්න අන්නේම හදවතට වැටහිච්ච දවස රෝගලන්ට තේරෙයි මම බුදුන් සරණ යනවා ධම්ම සරණ සංගසර පින්වතුනි දැන් අවුරුදු 45 55 60 පහුගිය දවස් ටිකේ මට ওই වෙනත් ආගම් වල විශේෂයෙන්ම අපේ මං ඉතින් මේකේ නම කියන්නම් කමක් නැහැ නේද දැන් කතෝලික ආගමේ වගේ ගොඩක් අය මුස්ලිම් ආගම් වලත් අය කතා කරන ඇත්තට පිළිගන්නේ ඔවුන් අපිට පිරිකර පාව පූජා කරනවා මාසික ප්‍රත්‍ය පූජා කරනවා සමහර මුස්ලිම් අම්මලා කතෝලික අම්මලා මට මාසෙට ප්‍රත්‍ය ටික එවනවා ස්වාමීන් වහන්සේලා මං අහනවා පුණ්‍යානුමෝදනාවක් එපා මගේ ස්වාමීන් වහන්සේ මගේ නම පුණ්‍යානුමෝදනාවේ දැම්මොත් ඒක මට මගේ ආගමෙන් ප්‍රශ්නයක් වෙයි සවස අපි අවුරුදු 45ක් 50ක් දැන් මේ ආගමේ භක්තිවන්තයෝ මට කියලා දෙන්න භක්තිවන්තයෝ හැබැයි මගේ ස්වාමීනි ඔබ වහන්සේගේ බණක් දෙකක් අහනකොට තමයි ජීවිතේ මොකක්ද කියලා තේරුම් ගත්තේ. අපි කවුද කියලා තේරුම්. අපි කොහින්ද ආවේ කියලා, අපි කොහෙටද යන්නේ කියලා තේරුම් ගත්තේ. පින්වත් ස්වාමීන් වහන්සේ මං ඔබ වහන්සේ මාව දැක්කොත් මං කළු ලෝගුවක් ඇඟේ දාගෙන ඉඳි. ඔබ වහන්සේ මාව දැක්කොත් මගේ කුරුසයක් කරේ තියයි. මොකද මට මගේ මහත්තයා, මගේ දරුවෝ බල කරනවා මේ ආගමේ ඉන්න කියලා. මට මේකෙන් ගැලවිලා එළියට එන්න විදිහක් නැහැ. මෙහෙම කියනවා පින්වතුනි මට. මම මේ දේශනාව කතා කරන්නේ පැහැදිලිව. ඔබට තේරෙන සත්‍යයි ධර්මයයි. මේකදී සීමාවක් මට නැහැ. නෑ. හැබැයි මගේ ස්වාමීනි මම අද ඉඳන් ලෞතර බුදුන්ට මගේ හිතින් පහන දෙනවා. ඔබ වහන්සේ දේශනා කරන හැම දේශනාවක්ම මං අහනවා. මං හොරාට අහන්නේ ස්වාමීනි. මගේ මහත්තයාට නිින්ද ගියාම මං බණ අහනවා. මගේ පුතාව ඉස්කෝලේට දාන්න යන ගමන් මං හොරාට හෑන්ඩ් ෆ්‍රී එක දාගෙන බණ අහනවා ස්වාමීනි. 45ක් 50ක් අපි පොල් ගෑවද කියලා අපිට හිතෙනවා ස්වාමීනි මේ ආගම්මල. එහෙම මට කියලා තියෙනවා. දැන් මොකද කියන්නේ?
මම මේ කතාව කියන්නේ පිනතුරි මේ ඇත්තට මම මෙච්චර රිඩියෝ මේ කතාව කියලා නැහැ මීට කලින්. හැබැයි දැන් මේ ටික 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 බුදුදහමින් මිනිස්සු ගලවනවානේ. දැන් කතා කරමුකෝ අපි ධර්මයයි කර්මයයි සත්‍යයයි ගැන. තව තියෙනවා මට ප්‍රශ්න. ඔක්කොම අහන්න ඕනේ නැහැ පවුනේ. මෙන්න ඒ නිසා ඇත්තට එන්න. ධර්මයට එන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අභියෝගයට ලක් කරන්න පුළුවන්. කිසිම කෙනෙක් නෑ. සත්ව කතා කරාද නැද්ද ඒ වගේ මේ පරණ පුරාණ කතා නෙමෙයි අපි ධර්මයේ කතා කරමු මේ ස්වභාව ධර්මයේ නේච් මේක කතා කරමු සත්‍ය උපදින්නේ කොහොමද සත්‍ය මැරෙන්නේ කොහොමද සත්‍යව මේ ආකාරයෙන් විචිත්‍ර සිත් වලට බෙදන්නේ කොහොමද සත්‍ය මැරෙනකොට පහළ වෙන සිත් මොනවද ඒවා කොහොමද ඔය MRI එකක මැරිලා තියෙනවා එක කෙනෙක් අවුරුදු 5කට කලින් මේ පරීක්ෂණීදී අහුවෙලා තියෙනවා මැරෙන වෙලාව බුදුරජාණන් වහන්සේ කිව්ව කර්ම නිමිති ගත නිමිති කර්ම මරණ මිනිහට පහල වෙනවා කියනවානේ මෙයා මැරිලා ඒ කියන්නේ මෙයාගේ මනසත් මැරිලා ආයිත් යනකොට මේ RPM එකේ මේක කියන්නේ RPM එකක් මේක වැඩිලා තියෙනවා පිඟුතුනි අර මැෂින් එකේ මෙහෙම වදින්නේ බීට් එකක් වගේ වේව් එක මරණයට පත් වෙන්න පොඩි වෙලාවකට කලින් නැවත මේ වේව් එක අරමුණු ගැනීමක් වෙලා තියෙනවා හිතන්න මැරෙන්න මේ පොඩි මොහොතකට කලින් එයාගේ මනස අරමුණු ගැනීමක් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ওই අවස්ථාවට මම ওই අවස්ථාවටම කියලා කියන්නේ නැහැ විද්‍යාවට අහු වෙන උලාරිකවනේ හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මැරෙන මිනිස්සුන්ට කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්ත පහළ වෙනවා ඒකත් එක්ක ඊළඟ උත්පත්තියට යනවා කියලා ඒක අන්න විද්‍යාවෙන් සනාථ කරලා දාලා තියෙනවා මම මේ දේශනාවේ පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එක බලන්න ගිහිල්ලා සබ් බුදුරජාණන් වහන්සේ ධර්ම අභියෝගයට ලක් කරන්න කෙනෙක්ට හැබැයි වෙන ඕනම දර්ශනයක් අභියෝගයට ලක් කරන්න කෙනෙක්ට පුළුවන් ඉතිහාසයක් නේ පදනමක් නේ නොපෙනෙන දෙයියෙක් කටකතාවකින් වැඳගෙන එන්නේ හරියට අර මහසෙන් රජතුමා මැරුණාට පස්සේ මින්නේරිය වැවහැදුවයි කියලා මහසෙන් රජතුමාව මිනිස්සු දෙවියෙක් කරා මහසෙන් දෙයියෝ කියලා. අදත් මින්නේරිය ගියාට පස්සේ මහසෙන් දෙයියෝ. තව අවුරුදු 1000කින් විතර මහසෙන් කියන්නේ සමහර කෙනෙක් මේ විශ්වයේ බලගතම දෙවියෝ කියලා මිනිස්සු කල්පනාවක් හදාගෙන තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේව මේ කටකතා වලින් නැත්තම් කවුද දෙයියන්ගේ පණිවිඩය ගේන කෙනා? සමාජ පෞරුෂ බිහි වෙන්න පුළුවන්. අපි ගමුකෝ සායි බාබා. සමාජ පෞරුෂය. මේ මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා එයා මොකක් හරි විචූරණයක් කරලා මිනිස්සුන් අල්ලගත්තා. හැබැයි සමාජ පෞරුෂ කියන්නේ හැම තිස්සෙම ඇත්ත නෙමෙයි. අපි ගමු ඕෂෝ සමාජ පෞරුෂයක්. අපි ගමු සද්ගුරු සමාජ පෞරුෂයක්. අපි ගමු විවිධ ආගම්. අපි ගමු ජේසුස් වහන්සේ සමාජ පෞරුෂයක්. මේ වහන්සේ කියන්නේ කතා කරේ අගෞරව සම්පන්නව ජේසු කියලා කියන්න ඕනේ නැති නිසා. ඔය පිංගුතුලගේ හදවතනේ. මම ඒ හදවත හූරන්නේ. ඒ කවුරුහරි බුදුරජාණන් වහන්සේට අර මොකක් හරි එකක් කිව්වත් අපිට ඒක දැනෙනවා වගේ මම ඕගලන්ගේ හදවත හූරන්නේ. ජේසුස් වහන්සේ කමක් නැහැ. ඔගොල්ලෝ කියන එක තව ඉතින් ඒ මම කතා කරන්නේ ඔවුන්ගේ දර්ශනයක නැත්නම් සද්ගුරුගේ නම කියන්නේ ඕෂෝගේ නම කියන්නේ මම සායි බාබාගේ නම කියන්නේ නේ මම ජේසුස් වහන්සේගේ නම කියන්නේ නේ අල්ල දෙවියන්ගේ නම කියන්නේ යන්නේ නේ හැබැයි ඔයගලගේ හදවත මට හුරන්න ඕනේ නැහැ නමුත් මේ කහන මිනිස්සු මොලෙන් තේරුම් ගන්න පින්වතුනි මේ ජීවිතේ කෙලවර තියෙන්නේ මරණය ඒකෙන් පස්සේ අපි දෙයියෝ ගාවට ගන්නවාද කියලා දෙයියොන්ට තීරණය කරන්න බෑ මොකද ස්කන්ධවල ස්වභාවය නැසෙන ස්වභාවය කිසිම ස්කන්ධයක් ස්ථීරව ලෝකෙ පවතින්නේ නැහැ. කර්මය මගේ වචනේ අහන්න ඔබ වෙන ආගමක හිටියත් කමක් නැහැ. අම්මේ තාත්තයක් කෙනන්ගේ මගේ වචනේ අහන්න පුතේ ඔයගොල්ලෝ මොන ආගමේ හිටියත් කමක් නැහැ. මතක තියාගන්න එකක් මං වෙනුවෙන් කර්මය කියන කමත කරන්න. කුසල කර්ම කළොත් කුසල විපාකත් අකුසල කර්ම කළොත් අකුසල විපාකත් තියෙනවා. අඩුම ඔයගොල්ලෝ මේක දැනගත්තොත් ඔයගොල්ලෝ නියත මිත්‍යා දෘෂ්ටික භාවයට යන්නේ ඔගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික අති ප්‍රබල මිත්‍යා දෘෂ්ටික භාවයට යන්නේ කර්ම කර්ම ඵලය දන්නවනම් ඒ නිසා ගැරහීම් වෛරසහගත දේවල් ආගම ප්‍රචාරය කරන්න කියලා කඩු කිනිසි ගැනීම මේවට යන්න එපා මේවා කර්මය විසින් ඔගලන්ට විපාක භාවයට එද්දී එකම එක පාදිලියෙක්වත් එකම එක ෆාස්ට් කෙනෙක්වත් හාමුදුරුව කෙනෙක්ව බෞද්ධ ස්වාමින්වහන්සේ නමක් කිකී මහලවත් මිනි මරන්න යන්නේ මොකද ඒ කතා කරන කිසිම හාමුදුරුව කෙනෙක් ඔබට පිහිට වෙන්න සසරේ ඉන්නේ ඔබ කරගත්තු කර්මානුරූපීවයි සසර යන්නේ. හැබැයි බුදුදහම වෙනුවෙන් පෙනී ඉන්න, කියන්නේ බුදුර මේ දැන් මේ දේශනාව කාගේද? මේ දර්ශනීය බුදුන් වහන්සේ දේශනා කරපු දර්ශන. බුදුරජාණන් වහන්සේගේ දර්ශන. ලෞතුරු භාග්‍යවත් සම්මා සම්බුද්ධ කියන උතුමන් වහන්සේගේ. එතකොට මේ දර්ශනේ අපි රකින්න එපාද? මම යන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ පුරාවිද්‍යා සාධක හොයාගෙන ඒව රකින්න. හැබැයි මේ දර්ශනීය රකිමු අපි. ඔබේ දුවට කියලා දෙන්න පුතේ ඔබ මැරෙනවා දවසක මැරුණාට පස්සේ ඔබ මෝචරීට අරයනවා කපනවා ඊට පස්සේ ඔබේ උප්පත්තියට මොනවා වෙනවද කියලා අපි දන්නේ අපිට උගන්වලා තියෙන දෙයියෝ ගාවට යනවා කියලා හැබැයි අපි දැකලා නැහැ හැබැයි බුදුරජාණන් වහන්සේ මෙහෙම කතාවක් කියලා තියෙනවා මෙන්න උප්පත්තියත් එක්ක බුදුරජාණන් වහන්සේගේ දැන් ඔකල හිතන්න උප්පත්තියත් එක්ක බුදුරජාණන් වහන්සේගේ උප්පත්ති ස්වභාවය මහා තණ්හා සංඛ්‍යා සූත්‍රයේ දක්වලා තියෙනවා
अम्मगे डिंब शैलियकुई तात्तगे प्रजनन शैलियकुई अविल्ला सत्य निर्माणी में युक्तानुव कियन एकट बहगन्न विज्ञानी पिलिबंदव බුදුරණාහි දක්වලා තියෙනවා කිසිම විද්‍යාඥයෙක්ට අද වෙනකන් අභියෝගයකට ලක් කරන්න බෑ මොකද ඒගොල්ලන්ට ප්‍රජනන ශෛලියක් පේනවා ඩිම්බ ශෛලියක් පේනවා වර්ණ දේහ ටිකක් පේනවා මේක කවලම් කරන්නේ කවුද කියනක හොයාගන්න බෑ හිතන්න මගේ තාත්තා ගෙන් තාත්තා උගත් කියලා හිතන්න අම්ම නූගත් කියලා හිතන්න උදාහරණයක් දැන් මම උගත් විය යුතුද නූගත් විය යුතුද මං තාත්තාගේ අනුව ගියොත් උගත් වෙන්න අම්මගේ අනුව ගියොත් නූගත් වෙන්න හැබැයි දැන් මාව උගතෙක් කරනවද නූගතෙක් කරනවද කියන එක කවුද තීරණය කරන්නේ ඒ මගේ ඒ අදාළ දැන් එම්ආර්එන්ඒ අණුව ගත්තට පස්සේ ඒකෙන් ශරීරයට අවශ්‍ය කරන පැහැ නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා ශරීර වර්ණයේ DNA එකකින් නෙවෙයි නිෂ්පාදනය වෙන්නේ නමුත් මේ අණුව හරහා බලපාන යම්කිසි සුසංයෝගයකින් අවසාන ප්‍රතිඵලය ශරීර වර්ණය අපේ තාත්තා සුදුයි අම්මා කළුයි කියලා හිතන්නේ දැන් මම සුදු වෙන්නද කළු වෙන්නද සරල ප්‍රශ්නයක් හා ඔගොල්ලෝ හිතන්නේ මං කළු වුණා කියලා මට පුළුවන් ද අම්මට බ්ලේම් කරන්න ඇයි මාව කළු කරේ තාත්තට බ්ලේම් කරන්න පුළුවන් ද ඇයි මාව සුදු කරේ මට පුළුවන් ඇයි මාව උගත් කරේ නූගත් කරේ කියලා කාටද මම බ්ලේම් කරන්නේ හරි අපි හිතමු අපි එහෙම බ්ලේම් කරනවා කියලා හොඳයි ඕගලන්ට දරුවෙක් හම්බ වෙනවා ඕගොල්ලෝ හිතන්නේ ඔබ ඔබ කළුයි ප්‍රතිවිරුද්ධ ස්වාමියා හෝ භාර්යාව සුදුයි කියලා දැන් ඕගලන්ගේ දරුවා සුදු වෙනවටද කළු වෙනවටද ඕගොල්ලෝ කැමති සුදු වෙනවටනේ දරුවා කළු වෙලා ආවොත් මොකද කළු වෙලා ඇවිල්ලා ඕගලන්ට බැන්නොත් ඇයි උඹලා මාව කළු කරේ කියලා ඕගොල්ලෝ මොකද කියන්නේ අපි කරේ නේ අපිට පුළුවන් වුණා නම් ඔබට මේ සුදු පාට වෙනසෙට් එක දෙන්න මේ වර්ණ දෙය ටික අපි ඒ ටික දෙනවා අපිට පුළුවන් වුණා නම් ඔයාලට ප්‍රමුඛ ඥාන ටික දෙන්න උගතෙක් වෙන්න අපි අපි දුන්නේ නැහැ කවුද දුන්නේ ඔපරේෂන් කරපු ડોක්ටර්ද නැහැ කවුද දුන්නේ දෙයියොද නැහැ දෙයියෝ දුන්නා නම් මොකටද දෙයියෝ මේ ලෝකෙට මොඩියෝ බිහි කරන්නේ දෙයියෝ දුන්නා නම් ඇයි මේ ලෝකෙට දෙයියෝ විරූපකයෝ බිහි කරන්නේ එහෙනම් දෙයියන්ට පුළුවන් නේද මේ සංකලනීය කරන වෙලාවට හොඳම විදියට මේක මේ ළමයාට හොඳ ලස්සන රූපයක් ස්වභාවික ලස්සන උගත්කමක් ලස්සනක් හදලා දෙන්න පුළුවන්. දෙයියෝ නෙමෙයි මේ මිශ්‍රණය කරන්නේ. කවුද? කර්මය. ඔබ අතීත සංසාරයේ මිනිස්සුන්ට බැනලා තියනවා. ඔබ බොරු කියලා තියනවා. සංඝයාට ගරහලා තියනවා නම් මේ පාර ඔබේ කටහඬට වෙන දේ ඔබ හිතාගන්න. ඔබ අම්මට රවලා තියනවා නම් මේ පාර ඔබට වෙන දේ ඔබ හිතාගන්න. ඔබ මිනිස්සුන්ට මෝඩයා කියලා බැනලා තියනවා නම් ඔබට මේ පාර වෙන දේ ඔබ හිතාගන්න. අයිසක මිනිහෙක්ගේ සැපට සතුටට ඔබ ඉරිසියා කරලා තියෙනවා නම් ඔබට මේ පාර වෙන දේ හිතාගන්න. අන්න ඒ මම එකයි කිව්වේ එදාට නඩු අහන්නේ ස්වභාව ධර්මය. එයාට වරදින්නේ නැපි. ඒකයි. එයාට මේ අනේ වැරදිලා අරවයින් චුට්ටක් ගිහලා මේ වගේ චුට්ට එයා ටෙස්ට් කරන්න නෙමෙයි. ඔබේ කර්මයට අනුරූපීව මෙහි සකස් කරන. ඔබට හිතන්න අවස්ථාව. තියලා. දේශනාව මෙතනින් හර කරගෙන යන එක නවත්තන්න. සංසාරය ඔබ හිතන තරම් ලේසි නෑ. ඒ නිසා හෘද සාක්ෂියට එකඟ වෙලා මෝඩයන්ගේ මෝඩ වචනවලට එකතු වෙලා මේ පෘථග්ජනයන්ගේ පෘථග්ජන වචනවලට එකතු වෙලා සංසාර අරගලේ නිමා කරන්න ලැබිච්ච ධර්මයයි සත්‍යයයි කර්මයයි අමතක කරන්න එපා. මේකට ආගමක් නෑ. මේකට ආගමක් නෑ. මේක අහන ඕන කෙනෙක්ට මේ දර්ශනේ හැසිරෙන්න පුළුවන්. පිඟුතුනි මා උපනුපන් භවයන්වල අපි ලොකු ප්‍රාර්ථනාවන් කරලා ඇති. අපිට මේ දර්ශනය මේ විදිහට ලැබෙන්න. සංසාරේ යයිද නැද්ද කියන එක ඔබටයි තීරණය කරන්න. ඔබ වැරදිලාවත් සංසාරේ ගියොත් අහගන්න. වැරදිලාවත් ගියොත් හිතන්න. බුදුදහම හැර වෙනත් දහමක් ඇහෙන වෙනත් දහමක වැදිලා එන හුලඟක්වත් වදින්නේ නැති තැනක උපදින්න පුළුවන් වෙන්නේ. අඩුම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති තැනක ඉපදුනොත් ඔගලන්ට මේ සංසාර අරගලය කවදාවත් මා කරන්න බැරි වෙයි. සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දේශනාවෙන් සමාප්ත කරන්න. ශ්‍රී ලංකාවට උදා වී ඇති ආර්ථික ස්ථාවර භාවය දුරු වී රටට සෞභාග්‍ය දා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ගයන් දුෂ්‍යන්ත මහත්මයතුරු කාර්ය මණ්ඩලයට පුණ්‍යානුමෝදනා කරමින් මියගේ ඥාතීන් පින් අනුමෝදන් කරගනිත්වා උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගන්නවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරන්නම්. මේ දේශනාව ශ්‍රවණය කරපු සියලු දෙනාටත් උදව්පකාර කළ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය සුවසේ අවබෝධව මේ සංසාර අරගලේ නිමා කරගන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියින් පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව අවසන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති හැමදිනෙකටම සම්මා සම්බුද්ධ සරණයි සදහවතුනි ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ බුද්ධ රශ්මි පොහොදා විශේෂ ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ තමුත්තේගම ඔරුකලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුලපන ධම්මවිචය ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම ලැබේවායි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ 0706-366-166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.